අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. මේ සූදානම් පැත්ත ගැත ඇත කියන්නට හිරු සවස 6:55 මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩාරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. උසස් පෙළ නිම වී තෙප්පම් පැදීමට ගිය යාපනයේ සිසුන් 6 දෙනෙකු දියේ ගිලී මරුට. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන විවාදය කල්යෑමෙන් මස්නාහිර පළාත් සභාවේ ගාලගෝට්ටියක් සෙංකෝලයක් කැඩේ. අවුවැසි ආවරණයකට හලාවත ධීවරයෝ ගැටෙති. ඇමති අර්ජුන කනස්සල්ලෙන් මමත් ආණ්ඩුව මේ ගේන්න බෙල්ලක් දීපු කෙනෙක්. මම ඉතාමත් කලකිරලා තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂම වෙන විනාශයට තීරණ ගන්න නැති එක. යාපනය එලිතූ ජටියාසන්න කලපුවේ තෙප්පමක් පැදීමට ගිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 6 දෙනෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය සිසුන්ගේ සිරුරු මෙවන විට යාපනය රෝහල වෙත රැගෙන ආ බවයි. යාපනයේ නගරයේ පාසල් කිහිපයක සිසුන් 7 දෙනෙකු අද උසස් පෙළ විභාගයේ අවසන් වී යාපනයේ එලිතූ ජැටියට ආසන්න කලපුවට පැමිණ ඇත්තේ තෙප්පමක් පැදීම සඳහායි. එහිදී තෙප්පම පෙරළී යාමෙන් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී ඇති අතර එක් සිසුවකු දිවි බේරාගෙන තිබෙනවා. පසුව සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමු වී තිබුණා. අතුරුතන්ව සිටි අනෙක් සිසුවාගේ සිරුර හමු වී ඇත්තේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය නල්ලූර් කොකුවිල් හා ඌරුම්බුරායි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි දිහා 20 හැවිරිදි වියේ පසුවන තරුණයන් 6 දෙනෙක්. දියගිලි මියගිය සිසුන් 6 දෙනාගෙන් එක් අයෙකුගේ උපන්දිනය අදට යෙදී තිබීම හේතුවෙන් ඔවුන්ගේ සැමරීම සඳහා දූපතකට ගමන් කිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. දිය ගිලීමෙන් මියගිය සිසුන්ගේ සිරුරු මේ වන විට යාපනයේ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අද බස්නාහිර පළාත් සභාවේදී අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණත් එය කල්තැබීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී සෙංකෝලයේද කොටස් කිහිපයකට කැඩී ගොස් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබුණේ අදයි. නමුත් ප්‍රධාන අමාත්‍ය සුරදේවප්‍රිය මහතා සභාවට දැනුම් දුන්නේ එම සංශෝධනය සම්බන්ධයෙන් ගැටලු ඇති බැවින් විවාදයේ ඉදිරි රැස්වීම දක්වා කල් තැබිය යුතු බවටයි. මම මේ ගරු සභාවට යෝජනා කරනවා මේ කාර්ය සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහා ඊළඟ සභාව දක්වා මේ යෝජනාව කල් තියන්න කියලා. එහෙමනම් සභාවේ එකඟතාවය අරගෙන ඡන්දකට ගිහිල්ලා මේ සම්බන්ධ තීරණයක් ගන්න. ඊට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විරෝධය ලැබුණා. ගිය පාර සභා වේලාවේදී දිනයක් නියම කළා වේලාවක් නියම කළා කැඳවලා අද මොන නීතියටද මේ සභාව කල් දාන්න යන්නේ දින 12ට ඉවර නම්. මට එම සිදුවන සභාවේ මතෙ විමසන්න එකකට විමසන්න කරුණාකර සිනුනාද කරන්න කල් දාන්නේ මොකටද කල් දාන්නේ කල් දාන්න කල් දාන්න නෑ නෑ කල් දාන්න කල් දාන්න මතෙ මතෙ හන්නේ ආයි කල් දාන්නේ ඒ සභාව එකතාවය අනුව දැන් අපි චන්දරේම දැන් එම මන්ත්‍රීවරුන් සභාපතිවරයා රැඳී සිටි ආසනයේ වෙත ගොස් කලබලකාරී ලෙස හැසිරුණේ මේ ආකාරයෙන්. ඔබ
එහිදී සෙංකෝලයේ කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර මේ අලුත් වැඩියා කිරීම සඳහා පළාත් සභා ගුණනැගිල්ලට රැගෙන ගියා. ඒ යෝජනා පරදින හන්දා සම්මත කරන්න බය වුණා රජය. ඒකට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දුන්නා. නමුත් මේ දෙකම පරද්දලා මේ යෝජනා පරද්දන්න පුළුවන් කවුද? ඒකට බය තමයි අද මේ සභාව කල් තියන් තියෙන්නේ. එන්කෝලේස්වේ අපි නෙමෙයි විපක්ෂයේ සංවිධායකතුමා ඉන්දිකේන මන්ත්‍රීතුමායි. අපි කියක නවත්තන්නයි. අන්තිමේද ඒගොල්ලෝ සෙංගල උසන්දිවා මේ කල් ගන්න හන්දා. බයනේ. ඒක බද්ද විපක්ෂයේ බෞද්ධරි නැති නිසා ඒගොල්ලෝ ඩඩක් කරලා සෙංගෝලේ කඩලා කුඩු කරලා මේ ප්‍රජාතන්ත්‍ර වාදය තමයි පෙන්නේ. පළාත් සභාව රැස්ුනේ සෙංගෝලේ සකස් කොට නැවත රැගෙනීමෙන් පසුවයි. සෙංකෝලේ කැලේ කැලේ කැල්ල ගියා. මට ඊට වැඩි කනගාට සිද්ධ වෙන්නේ දෝෂ පෙරමන්තුම මට කොන්දපන්නා කිව්වා. මම දන්නේ නැහැ තුම කොහොමද දන්නේ කියලා මට කොන්දපන්නා දිත්තේ. මම ඊටත් වැඩි මං කනගාට වෙනවා. අපේ ආණ්ඩුපක්ෂ ඇමතිවරයෙක් අපේ රංජි සෝමස් ඇමතිවරයා එතුමා මේ සද සන්තෝෂ පළ කර ඒකට. මම ඉතාලම කනගාට මේ සිද්ධියට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මට කොන්දපන්නා කියලා ඔබතුමා පුටි ගාලා මේ සද ගහනවා. මොකද්ද වාගේ தත්තේ? සෙංකෝලේ සම්බන්ධ මං දැක්ක සිද්ධිය මට යම් යම් ඉංගියාව මේකට. මම මේක හරියට CCTV වලින් කැමරා වලින් බලලා මගේ සම්බන්ධ ඉදිරියේදී හින්දුව ගම මොක. ඔව්. මෙතර සබරගමුව පළාත් සභාවටද 20 වෙනි සංශෝධනය අද ඉදිරිපත් කළත් ඒ විවාදයට ගැනීම කල් තබා තිබෙනවා. මෙතර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට එරෙහිව මහජන එක්සත් පෙරමුණ සහ පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබුවා. ආචාර්ය පණ්ඩිත අමරදේව සංගීත අසපුව සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම සංගීත අසපුව ඉදිකරන්නේ අමරදේව ශූරයන් ජීවත්ව සිටියේදී කළ ඉල්ලීමකට අනුවයි. ආචාර්ය පණ්ඩිත අමරදේව සංගීත අසපුව ඉදිකරන්නේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය ආසන්නයේ. උත්සව අවස්ථාවට එක් වූ විමල අමරදේව මහත්මිය අමරදේව ශූරීන්ට හිමි වූ ආසියාවේ නොබෙල් ත්‍යාග ලෙසින් සැලකෙන රමෝන් මැක්සසේ සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බහර දුන් අතර ජනාධිපතිවරයා එය සංරක්ෂණ කටයුතු සඳහා කෞතුකාගාර අධ්‍යක්ෂවරිය වෙත බහර කළා. එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඇතුළු මැතිඅමුතුන් පිරිසක් එක්ව සිටියා. මේ අසපුව තුළින් අමරදේව ශූරීන් මේ රටට දායාද කළ ඒ මහා කලා සම්ප්‍රදාය වැළලී යාමට ඉඩ නොතබා හෙට දවසේ ලාංකික කලාකෙට අස්වැදීමට නව අමරදේව පරපුරක් නිර්මාණය කිරීමට මේ තුළින් අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. පසුගිය දශකයට ආසන්න කාලයක් තුළ මේ රටේ කලාව එකම පවුලක බූදලයක් බවට පත් වූ නිසා බොහෝ ජනතාවාදී කලාකරුවන්ට නිර්මාණශීලී නිර්මාණයන් බිහි කරන්නට වාතාවරණයක් තිබුණේ නැහැ. රජුට ආවරණ කලාවක් තමයි මේ යුගය තුළ පෝෂණය වුණේ. ඒ නිසා සැබෑ කලාකරුවා උදහසට හසු වුණා, සමහර වෙලාවට තහනමටත් ලක් වුණා. අමරදේවයන්ද බලහත්කාරී කලා සම්ප්‍රදාය තුළ පීඩාවට ලක්වීම නිසා නව නිර්මාණ එළ දැක්වීමට අවකාශ අහිමි වූ කෙනෙක් හැටියටයි මම දකින්නේ. අද කාටවත් ආවරණ කලාවක් නැහැ, ප්‍රශස්ති ගායනා නැහැ, කලාව නමින් ඉතිහාසය වවාගෙන කන්නේත් නැහැ. මට මතකයි එක්තරා කලාකරුවෙක් එවකට හිටපු රාජ්‍ය නායකයා අපේ බුදුරජාණන් වහන්සේටත් නෑකම් කියන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා. මේ අතර ප්‍රචණ්ඩ අන්තවාදයේ පිරුද කිම ගෝලීය ප්‍රවණතා යන තේමා කරගත් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ හත්වන වරටයි. සොරකම් කිරීමට ඇති අවශ්‍යතාවය වෙනුවෙන් බලයට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. මාවනෙල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඇය මේ අදහස් පළ කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී ශ්‍රෝණිය පෙරද්දුවේ පෙරද්දුවේ රාජපක්ෂගේ රෙජිමය. පියෝක රහසිගතව කෙරුවේ නැත්නම් මම මෙලහට අඩි 6ක් බලපල්ලේ. රාජපක්ෂ එළියේ ඉඳගෙන තව තවත් හොරකම් කරන්න තියෙන පෙරේතකමට පක්ෂය විනාශ කරන්න හදනවා. මම එක උදාහරණයක් කියන්නම් උන්වහන්සේට හොරකම් කරපෙත් නොරොච්චෝඩි විදුලි බලාගාරය. මෙයා එන්න කිව්වා කම්පැනියට කෝටි 1500ක්. මට ඕනි කිව්වා. කරපු හැම එකක්ම එහෙමයි කිව්වා. පාරවල් පැනපැන කෙරුවේ. පක්ෂ සාකා සමිති හදන්න දුන්නේ නැහැ. මම ඇහුවා මේ ජනාධිපතිතුමා එක ලේකම්පල ඔබතුමාවත් එයි මුකුත් කරුවේ නැත්නම් මං කොහොමද කරන්නේ? වැසිල් රාජපක්ෂ ඇවිල්ලා පාටි විශේෂක අරක් ගත්තා මට බලාගෙන ඉන්න බැරි තරම් මම පක්ෂ සාකා හදලා පක්ෂ ප්‍රතිසංවිධානය ගන්න පටන් ගත්තා. එතකොට මහින්ද රාජපක්ෂ මට එන්න කියලා අමුක්කුණු හරපෙන් බැලුවා. તો මොනව කරනවා කියලා හිතුවද? ඕකට ඇඟිලි ගහන්න යන්න එපා. මේ පක්ෂ දිය කරන්න යන උමනාවක් තිබුණා. අධ්‍යාපනය බිඳුවට පස්සලා ගෙදර ගියේ. අධ්‍යාපන නැවත හැටියටපත් කෙරුවේ ලංකාවේ ඉන්න ලොකුම ටියුෂන් පන්තිකාරයා. බන්දුර ගුණවර්ධන. අධ්‍යාපනයේ රාජපක්ෂ මහතර කිසිම නිර්මාණ. රාජපක්ෂ පවුලේ සහෝදරවරු 5 දෙනයි, පුතු 3 දෙනයි. ඉහළම පාස් වෙලා තියෙන විභාගේ 9 වෙනි පන්තිය. නීති විභාගේ පාස් වුණා කියන්නේ බොරු. මිත්‍රෝනි මේ වලට අධ්‍යාපනයේ වටිනාකමක් නැහැ. මේක හදනකොට හදන්න වෙලා තියෙන්නේ හුඟක්. ජරා වෙච්ච කීප දෙනෙක් එක්ක තමයි වරකම් කරන්න යමතුරු දැන් දෙන්නේ කස් කරලා තියෙනවා. කවදාවත් මේ රටේ එක වෙලා නැහැ. තාමත් හොඳ දෙයක්. තව වරකම් කරොත් ඒගොල්ලෝ තස් කරනවා. 2020 වසරේදී ආණ්ඩු බලය ලබා ගැනීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. මාවනෙල ප්‍රදේශයේ පැවති පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ශ්‍රී ලංකා UMP සමාජිකයේ ප්‍රාර්ථනා නරක නැහැ. නරක නායකයන්ගේ ප්‍රාර්ථනා. ජනතාව දෙනවා හොරකම් කරන්න එපා කියලා රවිය හොරකම් කරනවා. ජනතාව දෙනවා සෞඛ්‍ය හදපන් කියලා. රාජිත සිංගප්පූරුවට යන බිහික්ක. ඕම් වෙටි. කෝප් සභාවේ පරීක්ෂණ දියත් කරනකොට අර්ජුන මහේන්ද්‍රගේ ආරක්ෂාව වෙනුවෙන් පෙන හිටියේ හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, සුජීව සේරසිං. කාගේ උපදෙස් මතද? නම් බැඳුම් කරගෙන දුන්නු ආරක්ෂකයා කවුද? එහෙනම් විජේදාස රාජපක්ෂ විතරද දූෂිතයන්ගේ ආරක්ෂක? මහින්දානන්ද අලුත්ගමගේ මහා වංචාව පිළිබඳ අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබීදී FCIDට කතා කරලා අත්අඩංගුවට ගැනීම වැළැක්වුවේ කවුද? අපි දන්නු වැළැක්වුවේ කවුද කියන්නේ? 300කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගියා. ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් ඩෙන්ගු හැදුනා. රාජිසේරත දැවන්ත විප්ලවීය තීරණයක් ගත්තා. මොකක්ද තීරණය? රාජිත චක්‍රලේඛනක් නිකුත් කරා. ඩෙන්ගු හැදිලා මැරෙන ගාන කියන්න එපා. ඩෙන්ගු හැදෙන ගාන කියන්න එපා. මදුරුවට එනවා. ඌ ඇහුණාම විදිනවා. තව මදි කියලා. ශ්‍රීලංක රාජපක්ෂ තාජුද්දීන්ගේ ඝාතනය පිළිබඳව පාවිච්චි කරන වාහන පිළිබඳව වැදගත් සාධක පිළිබඳව පරීක්ෂණ සඳහා CID එකට කැඳවනකොට ගිල බැනරලන ජාතිය අම්මා කියලා. මම මේ හොය හොය ඉන්නේ මොන ජාතියද කියලා. අපි තහුනාසට එක සහතිකක් දෙනවා. අපි ඔක්කොම එකතුලා ආණ්ඩුවක් හදමු. මොකක් වෙනුවෙන්ද? අපේ ආණ්ඩුවක් යටතේ මේ රටේ පොදු ජනතාවට ලැබෙන දෙයට වඩා අමතර කිසිවක් පාලකයන්ට ලැබෙන්නේ නැත සහතිකයි. සමහර අය හිතනවා මහින්ද මහත්තයා අප්සෙට් වුණාට ගෝඨාභය ගෙනාවොත් හරියයි වගේ. සජිත් හොඳ වෙයි වගේ. ගණන බලන්න. අපි 2020ට වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. බලය ගන්න අපි සූදානම්. මේ රට ගොඩනගන්න පුළුවන් දෙවන්තම බලවේගය සහිත තමයි අපි 2020 පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයේ දැරූ ජයරත්න හේරත් මහතා එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒකපති විපක්ෂයට සහාය පළ කරන බවට ඊයේ ප්‍රකාශ කළ පසුබිමකයි ජයරත්න හේරත් මහතා පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් අද පෙරවරුවේ ඉවත් කර ඇත්තේ. යනුව නව ආසන සංවිධායකවරයා ලෙස වෘත්තීය වේදියෙක් වන අනුරද්ධ සම්පත් හේවගේ මහතා පත් කර ඇති අතර පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බහර දුන් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජයරත්න හේරත් මහතා අද මෙලෙස අදහස් පළ කළා. මට අවකාශය ලැබුණේ පෞගිය අවුරුදු කීපේ පුරාටම පක්ෂයේ ප්‍රශ්න තිබ්බ ආසනේ සහ පහුගිය අවුරුදු දෙක තුල දේශපාලනික වශයෙන් ආසනේ තිබිච්ච අස්ථාවරත්වය නිසාම ජයරත්න හේරත් මහත්මයා ඊයේ දිනේදී පක්ෂය නැවතත් අතරමං කරලා ගියපු හේතුව නිසා මා අවුරුදු 28ක් අකණ්ඩව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකවරයා. මට කිසි කනගාටුවක් ඒ කියන්නේ ශෝකයක් නැහැ. අපේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටින්න සිද්ධ වෙන්නේ එතුමාගේ නිත්‍යානුකූල බිරිඳ සහ දරුවන් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින් රැකබලාගෙන පෝෂණය කරනවා මිසක් අනියම් බිරිඳ දරුවන් පෝෂණය කිරීමෙන් ඔබතුමා වය වෘද්ධ වෙනකොට බලය හීන වෙනකොට මේ අනියම් බිරිඳ සහ දරුවන් සලකන්නේ නැහැ. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ඒකාපද විපක්ෂයේ පිරිසට විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඊට මුහුණ දීමට සූදානම් බවයි. මේ චෝදනාවට ලක් වෙලා තියෙනවා කියන සියලු මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයත් සමග මතවාදීමේ ගැටලුවක් තියෙනවා. හැබැයි අපිද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට යහන් ගතවලා ඉන්න කොයි නායකයා නායිකාවද පක්ෂ විනය කැඩුව කියන ඔප්පු කරලා නීතිය ඉස්සරහට යන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. කුමන ආකාරයේ විනය පරීක්ෂණාවක් අපි දරන ස්ථාවරයේ මතය මෙතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසුවේ ආසන සංවිධායක ධුරය අහිමි වුවද
තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බවයි. සංවිධායකවරු පත් කිරීම සහ අයින් කිරීම බලයේ තියෙන්නේ පක්ෂයේ නායකත්වයට. ඉතින් ඒක අපි පිළිගන්නවා. මම හිටියෙත් මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල. ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත. ඉතින් අපි හැමෝම දන්නවනේ මේක මේ හංගන්න දෙයක් නැහැනේ. මේ අතර ඊයේ මාතර පැවති ජනහමුවකදී ඩලස් අලහප්පෙරුම් මහතා මෙලෙස අදහස් පළ කළා. හැබැයි මේ 24 වෙනිදා මේ නාටකය ඇතුලේ වෙන අපිට තියෙනවා ග්‍රීන් ලයිට් එකක්. මොකද ග්‍රීන් ලයිට් එක ආණ්ඩුවේ තුනෙන් දෙක නැති වුණා. ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා ඡන්දෙ දුන්නා. ජෝන් සෙනවිරත්න මහතුමා ඡන්දෙ දීමේ වැලකේ හිටියා. ඊටත් වඩා ලස්සනක රිදී රේඛාවක් මේ පැත්තේ තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 17 දෙනෙක් මේකට ඡන්දෙ දෙන්න ආවේ නැහැ. අපි මේ කතාවේ ඊළඟ පරිච්ඡේදය තව සති දෙකකින් විතර ලියනවා. දැන් ලියන්න ඉක්මන් වැඩි. සෝබිත හඳුර මොකද්ද කිව්වේ? ඔන්න මං තැටිය රත් කළා දුන්නා. රොටිය පුච්ච ගන්න කියලා. අවුරුදු දෙකමාරක් රොටිය තැටිය උඩ තිබුණා හාමුදුරනේ. දැන් රොටිය පෙරලන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අධිකරණ අමාත්‍ය තලත අතකෝරල මහත්මිය මධුරේ බාරගත්තේ අධිකරණයට බලපෑම් කිරීමට එකඟ වීම දැන ප්‍රකාශ කළ යුතු බව පිවිතුරු හෙළුම්රේ ප්‍රධාන ලේකම් උදේ ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. හිටපු අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කරා මාව අස්කරන්න යන්නේ අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කරන්න ප්‍රතික්ෂේප කරපු නිසයි. එනිසා තලතා ඇමතිතුමිය අධිකරණයට බලපෑම් කිරීමට එකඟ වුණාද කියන කාරණයට නම් උත්තර බැඳිය යුතුමයි. පසුගිය සතියේදී අගමැතිතුමා අරලියගහ මන්දිරයේදී නීතිපතිතුමා හමු වුණා. නීතිපති ඉන්නේ සමස්ත ආණ්ඩුවටම උපදෙස් දෙන්න මිස අගමැතිගෙන් උපදෙස් ගන්න නෙවෙයි. රාජිත සේනාරත්න ඇමතිතුමා කියනවා එතුමාට එරෙහිව පදනම් විරහිත චෝදනා නගලා. චෝදනා පදනම් විරහිතයි නම් එතුමා ඒක කරුණු සහිතව ඔප්පු කළ යුතුයි. ඒ වගේම විශ්වාස භංග ඡන්දයේදී රාජිත ඇමතිතුමා රැකගන්න අත ඔසවන කිසිම මන්ත්‍රීවරයෙකුට මින් ඉදිරියට මම සයිටම් එකට විරුද්ධයි කියලා බොරු රංගන ඉදිරිපත් කරන්න අවස්ථාව නැති වෙනවා කියන අනුතුරු ඇඟවීම අපි දැන්මම ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු සයිටම් විරෝධීන්ට කරනවා. වෙනකොට රාජිත ඇමතිවරයා වෙනුවෙන් ඇමතිවරු අදහසක් වෙන සිටිනවා. ස්මිත් සෝනාන ඇමතිවරයා විශේෂයෙන් සමහන් කරා ඔහු වෙනුවෙන් පෙනී සිටින සෝදානම් කියන කාරණේ. රාජිත ඇමතිතුමාව රැකගන්න අත ඔසවන කිසියෙකුට චෝදනා 11ම වැරදි බවට රට ඉදිරියේ කරුණු දැක්විය යුතු. එහෙම නැතිනම් ඔහු රැකගන්න අතක් ඔසවන කිසියෙකුට ඊට පස්සේ වංචා දූෂණ ගැන රංගන ඉදිරිපත් කරන්න නම් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කලින් ඔබතුමාගේ ඉදිරිපත් කරපු විශ්වාස භංග වලටත් ප්‍රතික්ෂේප වුණා සම්මත වෙන තත්ත්වෙට ගියේ නැහැ. මේක දිනාගන්න පුළුවන් පදනමක් තියෙන්නේ කොහොමද ඒකවල? විශ්වාස භංගයේ අපි දින්නක් දිනුම් පෙරදුනක් දිනුම් විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරන්නේ ඇමතිවරුන්ට එරෙහිවයි. එනවා ඒවා ඉදිරිපත් කරන්නේ විපක්ෂයේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් නව තනතුරක් ලැබී ඇද්දැයි මාධ්‍යවේදීන් අද කොටහේනේදී පැවති වැඩසටහනකින් අනතුරුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා. මේ සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තමන්ගේ ආසන බල ප්‍රදේශවල තියෙන ව්‍යාපෘති තියෙනවා නම් ඔබතුමා විදිහට ඉදිරිපත් කරන්න කියලා දෙකක් දෙන්න කියලා දී ඔබට හොඳ තනතුරක් ලබා දෙන වගේ පක්ෂෙන් කටයුතු කරන්න. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මොකද තනතුරු ඔබට අපේ තනතුරු වෙන ජනතාවට වැඩ කරන්නේ. විජේදාස රාජපක්ෂ මහත්මයා ඔබතුමා මුල්ුණා මගේ කනේ තුමා මේ එළියට ආවා. මං ඒවට මොකුත් මුල්ුණේ නෑ. පක්ෂක් වෙනුවෙන් ශිෂ්ටාචාර කටයුතු කරන්නේ නැත්නම් ඒ කිරණම තමයි ඇතිවන්නේ. අග්‍රාමාත්‍යතුමා ඔබතුමා වෙනුවෙන් දෙකටම සහාය දෙන බව මට දැඩි විශ්වාසයක් තියෙනවා. හැම දවසම අපි පක්ෂයට ආවේ අගමැතිතුමා ආරක්ෂා කරන්න, පක්ෂය ආරක්ෂා කරන්න, ඊට වැඩිය අපේ ජනතාව ආරක්ෂා කරන්න. ඒක ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. මේකට කකුල් හෙලන්න හදන ඕන එක්කෙනෙක්ට ඒක ඉරණම ඉබේම දැනවත් වෙනවා. හැමතුමා ඔබතුමාට දැන් සෝදනාවක් තවමත් උරුමුවා මේ ඇමති වරප්‍රසාද භුක්තිනිනවා කියන්නේ. බලන්නව කියන්නේ ඉස්සෙල්ලා මොකද්ද වෙලා තියෙන්නේ, මොකද්ද විදින භුක්තිය කියලා බලන්න. නිකරුණේ ප්‍රශ්න අහන්න නැතුව දැනගෙන ප්‍රශ්න අහන එක වැඩිය හොඳයි. පොලිසිය නිලධාරීන් ගණන එතකොට වාහන පින්දනතේ සම්බන්ධ ඔබතුමා කියනවනේ වාහනයක් කියලා කොයි වාහනයක්? මගේ පෞද්ගලික වාහන කාර දෙන්න ඕනේ වන්නේ. ඔබතුමාට මාස 3කට පමණද මේ මාත්‍යාන්තරින් ගහර කියලා කිව්වේ? ඒ මගෙන් අහන්න ඕනේ නැහැ. ඒක අහන්න ඕනේ ජනාධිපති අගමැතිතුමාගෙන්. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකේ. හලාවත දීවර ගම්මාන දෙකක් අතර අදපස්තරුවේ ගැටුමක් ඇති වුණා.
හලාවත වැල්ල හා රිදී වැල්ල යන දිවිවර ගම්මානවල දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වුණේ හලාවත මාළු වෙළඳසැල ආසන්නයේ ඉදිකරමින් තිබූ මෙම අවැසි ආවරණේ මූලික කරගනිමින්. එම ස්ථානයට පැමිණි වැල්ල ගම්වාසීන් එය කඩා ඉවත් කරමින් පැවසුවේ අනවසරයෙන් ඉදිකර ඇති ආවරණය නිසා තමන්ගේ දිවිවර කටයුතු සඳහා ඉඩ ඇහිරෙන බවයි. ආවරණයේ බිමට සමතලා කිරීමත් සමගම ස්ථානයට රිදී වැල්ල ගම්වාසීන් පැමිණියා. දෙපිරිස අතර උණුසුම් තත්ත්වයේ පාලනයට පොලිසියද මැදිහත් වුණා. ඒ අතරතුර දෙපිරිස අතර ගැටුමක් හටගත්තේ මෙලෙසින්. පොලු අතැති පිරිස්ද ගැටුමට එක්ව සිටියා. පැයකට ආසන්න කාලයක් පැවති ගැටුම පාලනයට අමතර පොලිස් නිලධාරීන් දෙක්ුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති බව පොලිසිය සඳහන් කළා. රාජගිරිය වැලිකර ප්‍රදේශයේ ඉදිකරන ගුවන්පාලම නිසි ප්‍රමිතියෙන් තොර බවට කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා චෝදනා කරනවා. ගුවන්පාලමේ ඉදිකිරීම නිරීක්ෂණය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු පාරේ රථවාහන තදබදයට විසඳුමක් ලෙස රාජකීය වැලිකඩ ප්‍රදේශයේ ගුවන්පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණු අතර මේ වන විට එහි ඉදිකිරීම කඩිනමින් සිදු කරමින් පවතිනවා. කෝට්ටේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති හිටපු නගරාධිපති ජනක රණවක මහතා අද එහි ඉදිකිරීම නිරීක්ෂණය කිරීමට පැමිණියා. මේ පලස්ස විසුමක් කරනවා ජනතාවට පේන්න තියෙන පොඩි ගවුමක් ගහලා පාස්සනවා. අර රෞමෙන් තමයි නතර කරලා තියෙන්නේ පාලම පැන්න එක. දෙවිලා හයිවල් රෝඩ් එකේ නියෝගේ තත්ත්වයක් මත උනා. ඒකෝර කරේ වැඩේ බර වාහන යන තහනම් කරලා ට්‍රැෆික් එකේ යනවා කියලා සැහැල්ලුවා විතරක් කරියා. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ගැන මට විශාල සැකයක් තියෙනවා. මේ පාලම හදනකොට මාර්ග සංවර්ධන අධිකාරිය නිරීක්ෂණය දකින්න හම්බුන්නේ නැහැ. හැබැයි එතුමා ඒ උනට කරන දේක් තමයි මේ එහා පැත්තේ තියෙන්නේ වැලිගල පොලිසිය ආබදුව කෝට්ටේ නගර සභාසතු ඉදම. ඒ පර්චස් 8ක් බලහත්කාරයෙන් ආර්.ඩී.ගේ සභාපතිතුමා අරගෙන ඉන් අනතුරුව හිටපු නගරාධිපතිවරයා මාධ්‍යවේදීන් සමග අදාළ ඉඩම පිහිටි ස්ථානයට පැමිණියා. මේ තියෙන්නේ රජයේ ඉඩම. මෙතන පර්චස් එක ලක්ෂ 50ක් වටිනවා. කොටේ නගර සභාව සහ පාරිසලයන් කාර්යාලය නාගර සංවර්ධන අධිකාරියට පැමිණියක් දුන්නා. මේ නාගර සංවර්ධන අධිකාරිය ඉඩම මේක ලබා ගන්න කිව්වා. නාගර සංවර්ධන අධිකාරිය පෙරලා උත්තරයක් දෙනවා මේ ඒකලු අයිති නැහැ කියලා. ඔබතුමා යන්න කියන්නේ. ඒක කොඩනවනේ ඕන අවශ්‍යතාවක් කරගෙන. හරි ඔය ඔය නෑ. ඔබතුමා ඇයි එහෙම කියන්නේ අපිට? නෑ අපි මේක රිකෝටි. ආයතන පෙන්නන්න පොඩ්ඩක්. ආයතන පෙන්නන්න. හරි ඔය කොහොදාකෝ අල්ලන්නේ. මේ කන පැලෙන්න ගහන කො එහෙමත් ගන්නව උත්තරට ගියානේ. මේ මෙතුමා අපිට ගහන්න නෑ නෑ ගහන්න නෙමෙයි. මොකද්ද ප්‍රශ්නේ? හා මේ ඉඳන් කැල කාගේද? මේක අපේ. ඔපෝකින් අරන් තින මේ මොනවද මේවත් කියවන්නේ? මොනවද? වරිපනම්. කවුද මේ කම්පැනි එකේ අයිතිකාරයා මහත්මයා? ඉස්සෙල්ලා හිටියේ මිස්ටර් මලික් සමරවිශ්ව. දැන් කවුද? දැන් මේක විකුණලා තින්න වෙන කතාව. කාටද? ඒක මම දන්නේ. පාර මොකද්ද මේ? මේ පාර මොකද දන්නේ? මේ අහන්නකෝ මේ ඉන්නේ හිටපු නගරාධිපතිතුමා. ඉතින් එතුමා තමයි කියන්නේ මේ. නගර සභා ඉඩම උඩින් බලහත්කාරයෙන් පාරක් දාගෙන දෙනවා රජ ඉඩමකට. මේකද? මේක දැම්මේ ආර්.ඩී. ඒක දැම්මේ කොහොමද? ආර්.ඩී.ට දාන්න බැහැ. මේක දැම්මේ කොහොමද? නෝ. ඒක ආර්.ඩී. කොහොමද මේ රජ ඉඩම පාරක් දාන්නේ? මේක මම දන්නේ නැහැ. ඒක ආර්.ඩී. කින් අහන්න ඕනේ. නෑ කතා නකර ඉන්න. බඩේ ඔයගොල්ලෝ මේ කොහොමද මේ ගේට්ටුවක් දාගෙන තියෙන්නේ? මම 2001 මේකට ආවේ. ඉඳා ඉන්න මේ ගේට්ටුව. මේ ආන මම දන්න විදිහට මේක පර්චස් 36 රජයේ සතු ඉඩමක්. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම බැඳුම් කර කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛන කට්ටලයක හා එහි පිටපත අතර දත්ත එකිනෙකට පරස්පර බව නීතිපති දෙපාර්තමේන්තුව අද දැනුම් දුන්නා. නිවැරදි ලේඛන සැපීම පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගමේ වගකීම බව කොමිසම මේ සම්බන්ධයෙන් සිය කණස් සැලපල කරමින් සඳහන් කළා. උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට සමාන අනුමාන ප්‍රශ්න ඇතුළත් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උපකාරක පන්ති ගුරුවරයා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රන්තුංග මහතා ජනාධිපතිවරයා වෙත සහ ග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔහු එමකින් සඳහන් කර ඇත්තේ අර්බුදයට ප්‍රධානතම හේතුව වත්මන් දූෂිත ක්‍රිකට් පරිපාලනය බවයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශකාරී ගමන පිළිබඳ තමන් හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද මීට පෙර දැනුමත් කළ බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දෙනවා. වත්මන් රජයේ සහ ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ක්‍රිකට් දූෂිතයින් සහ නීතිය කඩකරන පුද්ගලයින් රැකීමේ න්‍යායෙන් කටයුතු කරන බව සඳහන් කර ඇති අමාත්‍යවරයා මෙම ලිපියෙන් පවසා ඇත්තේ රජයක් ලෙස නීතිය යුක්තිය රැකීමට මහජනතාවට ලබා දුන් ජනවර්ම දූෂ්‍ය නොකර ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැති ව්‍යසනයද නිමා කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ යුතුකමක් හා වගකීමක් බව ඔහු පෙන්වා දෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා අද සිය අමාත්‍යංශයේදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම කියන්නේ හූ කියන්න ඕන ඕන කෙනට හූ කියන්නම් පරිපාලනයට. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඒගොල්ලෝ එයා කන්ඩිෂන් කාමරවල ඇතුලේ ඉන්නවා හූ කියන එක ඇහෙන්නේ නැහැ. අන්තිමට මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පුහුණුවීම් කටයුතු කරලා පවුල් අත අරගෙන කරන ක්‍රීඩකයන්ට මෙහෙම සලකන්න එපා කියන එක තමයි මම නම් කියන්නේ. ක්‍රීඩකයන්ගේ දස්කම් මදි. හරි පුද්ගලයන්ට පුළුවන් ඕක හදාගන්න. ක්‍රීඩකයන්ව පරිපාලනය කරන්න නොදන්න පරිපාලනයක් අද ඉන්නේ. අමාත්‍යවරු හැටියට ජනප්‍රිය තීරණ ගන්න බෑ. එතුමා මගේ කැබිනට් සංගේ එතුමාට මම ඕන වෙලාවට කතා කරලා කියලා තියෙනවා. නමුත් සමහරවිට මම හිතනවා මම කියන ඒවාට වඩා සූදුකාරයෝ කියන ඒවා එයා පිළිගන්නවා කියලා. එතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාම එකතු වෙලා එක දණකට ඇවිල්ලා සාකච්ඡා කරලා මේ ඉන්න තැන් ගොඩට එන්න තීරණයක් ගන්න එතුමා කියා කරනවා කියලා. ඔය පට්ටපල් බොරුවන්නේ. ඔය සාකච්ඡා කරලා මොනව කරන්නද? ඉස්සෙල්ලා පුද්ගලයෝ අයින් කරලා ඉන්න ඕනේ. ඉතින් ක්‍රිකට් මේ තත්ත්වයට යනවා නම් රටේ මහජනතාව තීරණයක් ගනී. නරකම දේ තමයි මෙව්ව යන්නේ ක්‍රීඩකයන්ගේ යන්නේ. දැන් ඊළඟට ඉස්සරහට ලියලා තියාගන්න මේ ඔක්කොම ප්‍රශ්න දාන්නේ අසංග කුරුසිංහට. අරගොල්ලෝ ඔක්කොම හොඳයි. මොන වගේ ක්‍රියාමාර්ගය තැවතුමා ගන්න ඕනේ? පිළියම තමයි අතුරුපාලක මණ්ඩලයට ආ යුතුයි. ඒක ගෙහිලා බාර දෙන්න ඕනේ හරි පුද්ගලයන් ටිකට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න. පහුගිය කාලෙත් ඉස්ස බලන්න ක්‍රීඩකයෝ දාලා තියෙනවා 40 ගානක් 50 ගානක් එක අවුරුද්දකට. තමන්ගේ ක්‍රීඩා සමාජවල ඉන්න අය තමයි වැඩියෙන් ක්‍රීඩා කරන්නේ. දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා මෙවට තිත තියන්න. මමත් ආණ්ඩුව මේ ගේන්න බෙල්ලක් දීපු කෙනෙක්. නමුත් මම කලකිරලා තියෙන්නේ ඇත්තටම ක්‍රීඩා පැත්ත බලපුවම මම ඉතාමත් කලකිරලා තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂම වෙන විනාශයට තීරණ ගන්න නැති එක. ඉදිරියට මම නම් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මහජනතාව තීරණ ගනී ඒව ඊළඟ නිලවරණ වලට යනකොට. ජනාධිපතිතුමා බලයක් කියේ මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන අයවත් අයිකර. ජනාධිපතිතුමා ටිකක් කාලයක් දෙමුකෝ මම දැන් ලියුම දීලා තාම දවස් ටිකයිනේ. දැන් මම දැක්කා තිලංගු සුමතිපාල මහත්මයා මාධ්‍යයේ කියලා තිබ්බා රවි කරුණානායක මහත්මයා අස්සෙන්න ඕනි කියලා. හැබැයි කන්නාඩියක් ඉස්සලාට කියලා සුමතිපාල මහත්මයා බලන්න ඕනේ. එතුමා ওই පුටු ඉඳගෙන ඉන්න සුසුසුද කියලා. මේ සූදානම සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්සුන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරගතන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.